එකල පියදුරු උන්වහන්සේ වෙතට ආවොත් ස්වාමිනී මට විරුද්ධව පව කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතුද සත් වාරයක් දක්වා දැයි උන්වහන්සේගේ නැසීය ජේසුස් වහන්සේ ඔහුට කතා කොට සත් වාරයක් නොව සත් වාර 77කයි වදාළසේක ස්වර්ග රාජ්‍ය මෙවැන්නකට උපමා කළ හැකිය සිය දාසියන් සමග ගණන් කිලව බැලීමට තීරණය කරගත් රජෙක් විය ඔහු විසී කරන්න පටන් ගත් කල රුපියල් 2 කෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේය ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින් ස්වාමියා ඔහුද ඔහුගේ බිරිඳ හා දරුවන්ද ඔහු සන්තක සියල්ල විකුණා ණය ගෙවන්නාන කලේය එවිට ඒ දාසියා දනින් බැටි මා ගැන ඉවසන්න මුළු ණය ගෙවන්නෙමි කීය ඒ දාසියාගේ ස්වාමියා අනුකම්පාවෙන් පිරි ඔහු ණය නිදහස් කොට කමාව දුන්නේය එහෙත් ඒ දාසියා නික්ම ගොස් සහකාර දාසියන්ගෙන් තමාට රුපියල් 200ක් පමණ ණය විසිටි කෙනෙකු දැක ඔහුගේ බෙල් මිරිකා ඔහු වල්ලාගෙන මගේ ණය ගෙවා පන්නේ කීය එවිට ඔහුගේ සහකාර දාසියා බිම වැටි මා ගැන ටිකක් ඉවසන්න ණය ගෙවන්නේ මී කන්නලව් කරමින් කීය එහෙත් ඔහු නොඉවසා ණය ගෙවන දෙක් ඔහු හිර අඩස්සි කළේය ඔහුගේ සහකාර දාසියෝ සිදු වූ දේ ගැන අතිශය ශෝක වී යොත් සිදු වූ සියල්ල තම ස්වාමියාට දැන්වූහ එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට කමකට නැති දාසය නුඹේ ඉල්ලීම නිසා මම ඊනයි සියල්ල නුඹට කමා කළෙමි මා නුඹට අනුකම්පා කළක් මෙන්න නුමත් නුඹේ සහකාර දාසයන්ට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැයි ඇසීය ඔහුගේ ස්වාමියා කෝපව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන දේ ඔහු වදකයන්ට බාර දුන්නේය ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා කරන්නේ උනම් ස්වර්ගයේහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේද එසේ ඔබටත් කමා නොකරනු ඇත